සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබැහැමදිනාටම බොදුරුවන්ගේ හදවතහිනාලිකාව මෙත් සදහම් විකාශයෙන් ඔබබෙත ගෙනෙන මෙත් බුද්ධාබි බන්ධනාාවතුම් දායකත්ව සධර්ම දේශනා මාලාවේ අතුයුතුම් ධර්මානු ශස්සනනාාවකොයි මෙලෙ සපාරම්භ කරන්නේ. පින් සිතින් ධර්මස්්‍රභනයට ඔබහැමදිනාටම අරධනා කරනවා. තුම් රන ශාසනාව වන්ුවෙන් මදිදීට වැඩ හම දාාල ගේ ගෞරවනී දේශ කරණන් වහන්සේ විච්ච ධර්මකතිකාප පින්මත් පූජපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේව සාධනදීන් පාදහබේ වන්දනයෙන් පිළිගනිමු. සාධහෝ සාධහෝ සාධෝ. උතුන්ම ධර්මානු ශාසනාවේ පින්මර දායකත්වේ දරමින් මැදිරිට සම්පන්ධබන පින්වතු සිහිපත් කරට බලා පොත්තු බන්නේ. ගල ොටිය ාව ොඩ මුල්දේ ොබර එක නිවසේ පදිංචි. රමනි ජයලත් මහත්මිය රසිකා ජයලත් මහත්මිය ද න ද තු පවල පිත්මත් පිරිස රසග තරංග බෑනුවන් ඇතු පවල පිමත් පිරිස තුම් දරමාන ශාසනාවේ පින් බර දායකත් ධරමෙන් කටතකරු ලබනවා. පින්මත් හැම දෙනනාටමන රෝගී භාවය සුපත් භවේසන් සේවා සේලු අරමුුණු හෙසටම සාක්ෂත්වේ වායි පාර්ථනා කරමින් ලෝතුරා මහමැනී සම්බුදුධපාණන් වහන්සේ වෙනුවෙන් මල් පූජානසිදුකට. අනතුරව ගෞරවනී ස්වාමින්න්මහන්සිට දැහැත් පූජාකොට ධර්මානු ශස්සනාවටාරධනා කරමු. සදහම් ශ්‍රභනයට හැම දෙනාට මාරතනය. සාධහෝ සාධහෝ සාධෝ අවසරයි අව පින්වත් ස්වාමීන් මන්ස. හැම දෙනාම පංචසීලයේ සමාධංවීම සඳහා නමස්කාරයේ කියන්න, බුද්ධන් සරණං ගච්ඡමි දම්මන් සරණං ගච්ඡමි සංගහන්සරණං ගච්චමි දුතියම්පි බුද්ධන් සරණං ගච්චමි දුතියම්පි දම්මං සරනංගච්ඡමි දුතියම්පි සංගහං සරනංගච්චමි තතියම්පි බුද්ධන් සරනංගච්චමි තතියම්පි දම්මං සරනං ගච්චහමි තතියම්පි සංගහන් සරනං ගච්චහමි පානාතිපතාාවරමනී සික්ඛපදං සමාධයාමි අදින්නදානාාවරමනි සික්කහාපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරාවර පණීසි පදං සමාධයාමි මුස්සාවාදාවරමන සික්කහපදන් සමාධයාමි සුරමේරය මජ පමාදට්ටහනාාවරමනී සික්කහාපදං සමාධයාමි අපපමාදන සම්පාදේත සමන්තහා වාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්දම්මන්ම නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් දම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමුතස්සෙ භගවතු අරහතුෝ සබ්බ ධම්මි සුවප පටිහත ඥානචාරස්සෙ දස බල දරස්ස චතු වීසාරච්ච විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මි සුවක් පටිහතඥානචාරස්ස දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්ස සබ්බ සත්තුත්ත මස්සෙ දම්මිස්සරස්ස, ධම්මරාජස්ස ධම්මත් සාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සබ් දම්මි සුවක් පටිහතඥානචාරස්ස, දසබල දරස්ස චතු විසාරජ්්‍ය විසාර දස්ස, සබ් සත්තුත්ත මස්ස ධම්මිස්සරස්ස, ධම්මරාජස්ස, ධම්මත්සාමිස්ස තහාගතස්ස සබ්බ්ඥුණු සම්මාසම්බුද්දස්ස උතුම භාග්‍යඋතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිතිාදුෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධෝ පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලෙබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු සාසනාරක්ෂකන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධෝසාධෝසාදෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න්නේ අද දවසේදී අපේ මේ පින්වත් හැමදිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද ධර්මානු ශාසනාව සඳහා පිඟතුටි මම මාතෘකා වශයෙන් තෝරාගත්තී අංගුත්තර නිකායේ පළවිනි පොතටයිති සූතර දේශනාවක කොටසා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ පහළවීම කොයිතරම් ශ්‍රේෂ්ඨ දෙකන කාරණාව දැක්වෙන බොහම වටින සූත්‍ර දේශනාව එක බොහොම දීර්ග සූත්‍රයක් වෙලාවකදමී සියල්ල දේශනා කරන කාලය ප්‍රමාණවත් පින් නැහැ එනිසා අපේ පිංවතුන්ට අපි මේ ධර්මකාරණාවල් කොටස් වශයෙන් ඉදිරියට දේශනා කරන අදහස් කළා මේ සූත්‍ර දේශනාව තුළ දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ දවසක් භක්ෂූන් වහන්සේ මන්ත්‍රණය කළ කියන මෙහෙම ඒක පුද්ගොලෝ භික්කවේ ලෝකයේ උපපජ්්‍යමාන උපද්ජති මහනිනි මේ ලෝකයේ එක පුද්ගලෙහුගේ උපපත්තිය ඉපදීම එක පුද්ගලය උපදිනවා ඒ උපත්තිය බහුජන හිතාය බහුජන සුකාය ලෝකානු කම්පාය අත්ථය හිතාය සුකාය දෙවමනුසානක් මේ ලෝකක බුද්ගලගේ උපපත්තිය එක පුද්ගලයක් උපදින්නේ ඒ උපපත්තිය බහුජන හිතාය බොහෝ දෙනාට හිතසුව පිණිස පවතිනවා. බහුජන සුකාය බොහෝ දෙනාට සැප පිණිස පවතිනවා. ලෝකානුකම්පාය ලෝකයාට අනුකම්පා පිණිස පවතිනවා. අත්තාය හිතාය දෙෙවමනු සානං මෙ දෙව්මිනිසුන්ට අර්ථය පිස දියුණුව පිණිස සැප පිණිස පවතිනවා. පිකදිරි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්න බොහොම වටීන කාරණාව. මේ කාගේ උපත්තියද මිනිමේ කියන කාරණා ලෝකයට ලබල දෙන්නේ. කතමෝ ඒක පුද්ගොලෝ කෞ් ඒක්ක පුද්ගලයා තතාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තතාගතෝ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තියයි මේ විදියට පින්වතුනි ලෝකයාට හිතසුව පිණිස පවතින ලෝකයාට සැප පිණිස පවතින ලෝකයාට අනුකම්පාව පිණිස පවතින ෝකයාගේ දියුණුව පිණිස අරථය පිණිස පවතින උපපත්තිය වන්නේ. පිකදරි බුදු කෙනෙක් ලෝකයේ පහළවීම කොයි තරම් ශ්‍රේෂ්ඨ කාරණාවක්ද ඒ උපපත්තිය කී දෙනකුට නම් පින්වතුනී වැඩි සුවය පිණිස උපකාර වෙනවද මේ බොහෝම වටින කාරණවා භාග්‍යතුන් වහන්සේගේ උපත්තිය මේ ලෝකයාට සැප පිණිස පවතිනවා පිතුි හිතන් බුදු කෙනෙක් මේ ලෝකයේ පහළ වෙනවා කියල කියන්නේ මේ ෝක බොහෝ දෙනකොට සැපේ ලබල දෙෙනවා පිහතුම් කල්පනා කරල බලන්න අද ඔබ මම මේ ලබන සැප සියලුම සැප සම්පත් පිඟතුරි කවදහරි දවසක සම්මා සම්බුද්ධ ශාසනයක ඒ භාග්‍යවතුන් වහන්සේ මුණගෙහිච්ච වෙලාවක භාග්‍යවතුන් වහන්සේ නමකගේ බණක් කහලා කරපු පිංකමක්ක විපාගයක් නිසා තමයි අද ඔබ මම මේ විදිට මේ සැපසම්පත් විදින්නේ ක අපි ලබන මේ සියලුම සැපටිකයිතිකාටද භාග්‍යතුන් වහන්සේට ඔබ මම ලබන මේ සියලුම සැපසම්පට්ටිකයිති භාග්‍යවතුන් වහන්සේට පතුන යම් මිත්‍යාදුෘෂ්ටිකයක් වේවා එමනතැන් වෙනත් ආගම කදහන කෙනෙක් වේවා බුද්ධ කියන වචන අහපු නාහපු බ්‍රහ්ම ලෝකවල වේවා දිවි ලෝකවල වේවා මනුෂ්‍ය ලෝකවල වේවා මෙ සියලු තැන්හි පංවතුන යමෙක් සැපසම්පත් පිදිරවනං සියලුම සැපසම්පත් ලැබන්නේ පිනතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් නිසාමයි එතොට පිංනතර හිතන්ඩකෝ මේ භාග්‍යතුන් වහන්සේ නමක් නිසා ලෝකයේ කී දෙනෙකුට නම් පිංනතුනි සැප සම්පත් ලබල දෙනවද ප මතු සසරය උපදීනන්න සත්‍යයාගේ නිරේගාමී ජීවිතය පින්තු වහන වනමේ භාගතුන් වහන්සේ උපදීම ඒ තරං බලවත් භාගතුන් වහන්සේ අර දවසක් එක චන්්ඩාලි කුලේක සැඩොල් කුලයක එක කාන්තාව වයවුරුදයි මරසන්න වෙලා ඉන්නේ මේ කාන්තාව මරනාසන්න වෙලා ඉන්නේ හැබයි යන්ඩ ඉන්න මැරිලා දුගතියක භාග්‍යතුන් වහන්සේ බලනවා මැදිහා දෙෙවෙලා භාගතු වහන්සේ මෑව දැකලා ඇයට පිහිටවීම අදහසින් භාගතු වහස එතනට වඩින වි වැඩපු වෙලාී මුගලන් මහරහතන් වහන්සේ ඇයට කියනවා මේ මහා බද්දර කල්පේ පහළවෙච්චසිව්විෙන තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සීමේ ඔබ දුගතිය මුොදවන්නයි මෙතනට භාගත වන්සේ වැඩම කළේ වන්දනා කරලා පිනක් කරගන්න කිව්වා ගන් මහරහතන් වහන්සගේ බසාහලා මේ කාන්තාව එදා භාග්‍යතුන් වහන්සේගේ පාකමල් මත හිස තබලා ඒ පාදයන් සම්භානය කරගෙන භාග්‍යතුන් වහන්සට වදනා කළා තිවෙලා විදී භාග්‍යතුන් වහන්සේ දැන් සිත පහදවා ගත්ත කියන එක දැනගන්න භාගිතනා සිතනින් නැවත වැඩියා ඇඩ සුළු මොහොතැයි ජීවත්වෙන පුළුවන්කමක් ලැබුණි ඇ මරණයට පත් වුණා මරිච්ච ඇය ගිහිල්ල පින්හවතු ීළඟ ජීවිත එපුබදුනා දෙව්ලව යන්න හිටියය අපායකට අපායකට යන්න හිටපු ඇය පින්වතුන අපාය මාරගින් මිදවේ භාගතුන් වහන්සේට වැඳවප එක වන්දනාවක් තු හිතන් වගේ වන්දනාව කොච්චර ප්‍රබලද බලවදද ාගතු වහන්සේ නමකට කරන වන්දනාවේ ඒ තරමටම පින්වතුනි මහත්ඵල මහානිසංස ලබ දෙනවා. භාග්‍යතු වහන්සේ කිරහි අල්පසිතක් පහද වන කෙනාටත් ජීවිත ලක්ෂ ගනං කෝටි ගනං අසංක ගනම් ඒකෙනට සැප සම්පත් ලබල දෙනවා. එ මේ මනුෂ්‍ය සත්්‍යය ගැන කියන එක කවර කතාද දව පතුන බුදුරජාණන් වහන්සේ ලඟ එක බකුමූුණු පක්ෂයක් කඇැවිල්ලා භාගතු වහන්සගේ දිහා බලාගනින් දෙෙද්දී. භාගතු වහන්සේආනන්ද හාමුදුරට කියනවා. ආනන්ද බකමෝනු පක්යා තවත් කල්ප ලක්ෂයක් ගියතන සෝමනස්සකිර නමින් පසේ බුදු කෙනෙක් වෙනවා ආනන්ද මේ තවයි මේ බකෝනු පක්ෂයා උපදින අන්තිව දුගතියාත්ම භහවය මාකිරෙහි හිත පහදවාගත් තුපින බකමෝනු පක්ෂියට ලක්ෂයක් ජීවිත කල්ප ලක්ෂයක් යනකම්ම සුගති බව ලබල දෙන්න හේතුවක් වෙනවා එතකොට හිතන්නක බලන්න භාග්‍යතුන් වහන්සේට පිගතුරම එකක් ජීවිතය එක ජීවිතය වහන්සේට එක්ක ජීවිතයක් මේ විදියට පංවතුන දැක පහදපු සිතුවිල්ල ජීවිත කීයක් පිතුනි දුගතිය වබැහුවදඉගන ඒ තරමටම බලවත් භාගතුන් වහන්සේ කෙරෙහි කරන ඒ සිත පැහැදවීම පින්තුර කියන්නේ මේ සංසාරෙහි යමෙක් මේ සැපසම්පත් ලබනමනක් ලබන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ උපත්තියක් නිසාමයි අදා අපිට හිසට වහක් ලැබෙනවනං ඉනට වස්තරයක් ලබෙන වනම් බඩට ආහරක් ලබෙනවනං ලෙඩත්්දුකක් හෙදරම බිහිට්ටික් ලැබෙනවනං මිසිල්ල ලැබන්නේ භාකිත වහන්ස නමක් නිසා එකරපු පෙනක පොන්න විපාකයක් නිසා දුප්පත් ජීවිත කීයක් භාගතුන් වහන්සේ නිසා පිංවතුන සැපලබනවද අර එක්තරා ජීවිතයක සහෝදරයෝ දෙන්නේෙක් කිටියා එක සහෝදරය ගිහිල්ලා ඒ බුද්ධ ශාසනය පැවිදි වෙනවා විපසේ භාගතුන් වහන්සක ශසාාසනය වැඩි කලක් යන්න හම්බුණේ නෑ උන්වහන්සේ රහත් වුණ බාල සහෝදරය කල්පනා කර මගේ සහෝදරයන් සංසාරෙන් එතරවුණා මමතාමම මේ සංසාරයෙහි මිහිම ඉන්න ගම්ම මටත් සසරට සැපයක් හොයාගන්න මොනුවවහර පිනක් කර ගණ්ඩෝන කියලා ගිහිල් අහනවා සහෝදර හාම්දුරංගෙන් ස්වාමීණී ඔබ වහන්සේ සසරින් මිදුනා මටත් මේ ඉන්න ගමන් සසරින් මිදන මාර්ගයක් කියන්න කිව්වා. ගේ සසර තාාර්ථයක් පිණිස මගේ සංසාරට සැප පිණස මට කරන පුල පුුණ්න්නි කරමයක් කියන්න කිවා දීවිලා විදී සහෝදරේ කියන බුදුරජන් වහන්සට බුදුගුටියඇළ බෝජ කරන කියලා ඉතිදැම් මේ සහෝදර ඒකට කැමති වෙලා භාග්‍යතුන් වහන්සේට මේ නිකම් බුදුකොටියක් නෙවෙ මැණක්වලින් බුදුකුටිය අදළ පූජ කරා මානික්කෙන් හදපු බුදුකුටිය කදල පූජ කරා තේවෙලා වෙදි පින්වතුන බුදුරජාණන් වහන්සේට ඒ කරපු මහප්පින ොමට සසරි විපාකද න්නද. අපේ භාග්‍යතුන් වහන්සගේ සාසනී පිගතුනි ජෝතික සිටුවරය ක කියල්ලලා නමින් සිටුවරයෙක්වෙලයිපදිනවා මේ ජෝතික සිටුවරයා තම අර කරගෙනපු පින කොච්චර බලවද්ද කියලා කියන්නේ. මනුෂ්‍යලෝකී ඔහුට විදින සැපසම්පත් ප්‍රමාණවත් නෑ එපින ඒ තරම් බලවත් මනුෂ්‍යලෝකයේ ඔහුට විඳන සැපසම්පත් ප්‍රමාණවත් නෑ ඒ තරම් බලවත් ඒ පින අවසානිදී දෙවිවරු තමයි ඇවිල්ලා ඔහොට මාලිගාවක් හදල දෙන්නේ වාසය කරන්ඩ එක නිකක්ම මාල්ලිගාවක් නෙවෙයි තට්ටු හතක්කුස මැණික්වලින් හඳපු මාලිගාව. ඒත් තරං බලවත් පිනක් විපාකදන්නේ මොකද්ද කරපු පින. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටමි ගන්ධකුටයක් හදල පෝජාකරීීමියා නිසන්සේ. හිතල බලන්න පිනතුනී භාගතුන් වහන්සේ නමකට කරන මේ පෝජාවල් කොච්චර ප්‍රබලයිද අපට විහිතන්ඩවත් බෑනිි එකකෙන් බලන භාගතුන් වහන්ස උදසා කරපු පින මනුශ්‍යුලෝක විඳීන තරම් ප්‍රමාණවත් නෑ මදිීඒ මනුසලෝක තියෙන සැපසම්පත් මදි විදින්න ඒනිසා තමයි ආහාරපාන ගෙනත් දුන්නේ උතුරුකුරුදිවේෙනින් දීවරු මේ ජෝති පාලවානමකට මේ ජෝතික සිටුවරයට බිරිදක් ගෙනල දුන්නේ ඒ උතුරුකුරුදිවෙෙනී මාලිගා වටේට ප්‍රාකාර හතක් තියෙනවා එක ප්‍රාකාරයක් ලඟ කල්ප රුක්ෂගාන කල පුරුක්ෂහතක් තියෙනවා මාලිගාව හතරකුණේ තියව සතර මහනිධානයක් යොදුරක් දිග යුදනක් පල්ලයි යොදුනක් ගැඹුරක් තියෙන සතර මහනිධානය බලනකො පින්වතනී මික සම්මා සම්බුදුරජන් වහන්සේ නමකට කරපු පින කොච්චර උසස් ලෙස විපාක දුන්නද ඒේක බිින්තිී ම බලවත් නිසන්ස. පින නවත්වන්න පරිහෝද නිකාටවත් බෑ දෙවියන්ට සමහර වෙලාවට සමහරයගේ පිනට දෙවියන්ට නිකංගෙන හිත දෙන්නේ ඇ එක උදාහරණයක් තමයි අප අනුරුද්ධ කුමාරයා අනුරුදුධ මහරත්තන් වහන්සේ ගිහිකාලෙ මේ හරි ආසයි කැවුම් කන්නේ දෙ කුමාරය යාලෝත්තක සෙල්ලං කරද්දිි පවා ඔට්ටුවටල්ලන්නේ කැවුන් දවසකම ඔට්ටුවක් කල නවති කුමාරය පරදිනවා කැවුතම ඔටටු වල්න්නේ ඉති කැවුම් පාතරය කවු ඉවරෙන් නිවරවෙන්න ගෙදරතියනවා කැවු වන්න කියලා. ඇති කුමාරය පැරදු නවාරකිහිපිය දැ ගෙදරතියන කැවුුණුත් තිවර ස සේවකය ගත්ත පණිවිදිිය කැව්වා කැවුන් අරගන්නේ කිය සේවකය පණිවිදිාරගෙනාව කුමාරයා මෑනියෝ කිව්වා කැවුම් ඉවරයි කියලා. කැවුන් නැහැ කියලා ඉඩ පසදී කුමාරයමකති කිය මේ කුමාරයමොකදකෙන් දාසියට කමක් නෑ ට කියන්නේ නැති කැවුන් වන්න කියලා එක කුමාරය හිතන්නේ කැවුම්වර්ගයක් තමයි නැහැ කියනවා කියලා කියන එක ඒකට හේතුව පූර් ජාතිකරපු පිනක් නිසා තමන්ට මේ නැහැ කියන වචනේ මේ ජීවිත යහන ලැබෙන්නේ පූර ජාතිකරපු පින බලවත් නිසා නැහැ කියන වචන අහන ලැබෙන්නේ ති නිසා පිංවතුන අම්ම මේක දැනගෙන අම්මා පුතාට නැහැකින වචන පුරුදු කරඩ රත්තරම් පාත්‍රයකට පාතරයක් කරගෙන රන්පියනකින් වහලා දාසය ගැතේ පුතාටිය්වා පෝරු ජාතරපු පින කොච්චර බලවද කියල කියන්නේ නගරආරක්ෂක දෙවන්ට අර හිස් පාතර අරගෙන යනකොට ඉවසගන්න බැරි හිසේ කැක්කුමක් හැදුණා අ කුමාරයගේ පිනට පූරු ජාතයකරපු පින එතමයි පින් කරගත්තම පින නතර කරන්න පින්වතුරින් දෙවියන්ටත් දෑ ති ගොඩාක් පින්කරල බලවත් ච්චායන පින්හතුරි සමහර වෙලාට මේ බලවත් මිත්‍යාදුෂ්ටිකය වෙලා පවු කරන්නේ එහෙම පවුකරද්දිත් දෙවියන්ට නතර කරන්න බැේවාඒ පින තිඒ නිසා පින්වතුරේ පුුණ්්‍ය බලය කියන එක නං ජීවිතවල ලබන තියෙන මහා සැපයක් ජීවිත ලබන අති විශේෂ සැපයක් මේ පුුණ්‍ය බලය කියන එකනිසා පවතු කුමාරයා වෙනුවෙන් අර දෙවුරු කළේ දිවිය මේ කැව්වලින් අර පාතරය පිරවා ඊට පසේ දාසය ගිල පාතරය දුන්නම පාතරය ඇතුල කැව් තිම අම්ම මොකක්ද මේ අමුතු ජාතිය කැව්මක් හදල තියනෙ කෙළ බලන එක කනකොට දිවීමේ කැවුන්නේ කවදාවත් නොවිදු පරසයක් වදා තිේවෙලා විදී කුමා රට දුක හිතෙනවා මෙච්චර කල් මට අම්මා ඒ මේ තරන් රසම මේ නැතිගැවු හඳල දුන්න නැති කියලා අම්මට මේක ගිහිල්ල කිව්වම එතකොට තමයි අම්ම දන්නේ එනම් මේ දෙවිවුරු තමයි මේ කැවුන් දෙර නැති කියලා අ බලට පින් කරාම එක වලක් වන කාටවත් බෑ ඒ පුන්න්‍ය බලය නවත්තන්න කිසිවවෙකුට බෑ එහෙම පින් කරගන්න ජීවිතයක් ලැබෙන්න්නේ කවද්ද පිට මේ බුද්ධ ශාසනයක් ලැබිච දවසකද පමණයි බුදු කෙනෙක් මේ ලෝකයේ ඉපුදදුනෙන් පසදි පමණ ඒයි කියන්නේ බුද කෙනෙක් මේ ලෝකයේ පහලවීම බොහෝ ජනතාවට හිතසූ පිණිස පවතිනවා බහුජන හිතාය බහුජන සුකාය බොහෝ දෙනෙකුට සැප පිණස පවතිනවා ලෝකානු කම්පාය ලෝකයාටනුකම්පා පිණිස පවතිනවා. අත්තාය හිතාය සුකායි දෙව්මනුසාන. දෙව් මිනිස්සුන් ටර්ථය පිණිස දියුණුව පිණිස පවතින දෙයක් මේ භාග්‍යතුන් වහන්සේ නම කි එක උපත්තිය. අද කීතිනෙක් බලන්නකු ලෝකයේ සැපවිදිනමද. හැම කෙනෙක්ම සැපවිදින බුදු කෙනෙක් නිසා ලබනවන ධ්‍යා මාර්ගඵලයාඒ ්‍යාන පවා මාර්ගඵල පවා පින්වතුනි අයිති භාගතු වහන්සේට මේ ලබන සැපිය ඇත්ත අයිති භාගතුන් වහන්සේට කෙනෙක් ලබන පින්වතුනි ධ්‍යාන මාර්ග පලත්ත අයිති භාගතුන් වහන්සේට අර හොඳ කටාවක්නේ දවදත් හහාම් දුරෘත්ික තියෙන්නේ සියල්ලයිති භාගතුන් වහන්සේටේ කෙනෙට හොඳ මූදාධහරණාව දේවදත්ත හාමුදුරු පින්වතුර මේ ශාසනයට පැවිදි වනේ කොළ පුත්‍රේ කැටියට කවද මේ කොළ පුත්‍රය කියල කියන්නේ කන්න නැතුවත් අඳින්න නැතුවත් සුව කරගන්න බැරි රෝගයක් නිසාවත් වයිසට ගිහිලවත් පණවිච්ක ඉමී. සසර දුක නිවන්න නිර්වානාවබෝධී පිණිසමතමයි පින්වතුනි දේවදත්හඳර පැදි. ඒ නිසා මුල්කාලි දේවදත්තහාමුදුරු බුදු සරණ ගියා. භාග්‍යවතුන් වහන්සේව මනාකොට ඇදැහවා දෙවදත්තහාමුදරුව. ගේ නිසා දේවදත්ත හාමුදුරුවන්ට පැවිදිවෙච්ච මුල් දවස්තික ද්‍යයාාන වඩන්න පුළුවන්ගුණා ඒදි්‍යාන වඩල පංචාභික්ඥාම ලැබවා අෂ්ට සමාපන්ති පච්චාපික්ඥා ලැබුවා ඉ නිර්ධයක්බුණ අජාසත්ව ගුමාරය හිත පහද වගත් ඉීරදි ප්‍රාතිහාරය පාලනේ ම එක්ක දවක් දවදත්ත හමුදුරට හිත නොහෙම සි. මෙ මහා සංගරත්නයහි පාලනය මගේ අතට ගන්න තියෙනව නංහොදයි. මේ සංග බලය මට ගන්න තියෙනව නංහොදයි. දේවෙලා විදී. සිතුවිල්ල හිතපු ගමම්ම මොකදුණනේ දේවදත්තා හ ඒ සිත ඉපදිච්ච ගමම්ම පංනතුනී දේවදත්ත හාමුදුරුවන්ට අර බුදුහාමුදුරුව නිසා ලැබිලැතිබිච්ච සියලුම ද්‍යානාංගටික නැතිවුුණ ජාන නැතිවුුණ එරිදි නැතිවුුණ භාග්‍යතුන්හන්සේගේ සරණයෙන් අයිංවිච්චකමන් ඒ භාග්‍යතුන්ණහන්සේ නිසා ලැබියු තුසිල්ල නැති වෙනවා එතකොට පිංවතුන මාරයා ගඩවියට යන්නේ මාරයාගේ බල ප්‍රදේශය තියන්නේ එතකොට පාලනය කරන මාරයා භාග්‍යතුන් වහන්සේට අයිති භූමි කොයි කොටසද ගතු හන්සිට ඇ බොමිකොටස මයි සතර සති පට්ටානය කියන්නේ ඒ සතර සති පට්ටානය තු ජීවත්තලා ඉන්න තා කල් පංවත්න්නේ ඒ රැකවර්ණයක් ලබන කෙනෙක් බවට පත්තිෙනවා භාගතු වහන්සේගේ සරණෙන් අයින් වෙච්චගම ඒන සතරසත පට්ටානෙන් මිදිච්චගම ඒ රැකවරණය නැතිවෙනවා නිසා පංවතනිේ අපි හැම වෙලාවකම තේරුම් කරගැතියුතු කාරණාව තමයි අපි හැම මොහොතකම භාග්‍යතුරන් වහන්සේ පිළිපඳව හිත පහදවාගෙන ජීවත්ය භාග්‍යතුන් වහන්සේ කිරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් කිතුතුළ උපදවාගෙන් ජීවත් වෙන්න ඕනෑ. ඒ පුංචිත් දේටත් අප්‍රමාණ කුසල් ලැබෙනවා. එහිතල බරන්න කෝ භාග්‍යතුන් වහන්සේ නමකට මේ දැකල ඇතිකරගන්න පැහැදීම සසර සත්‍යයාට මේ තරම් සැප ලබල දෙනව නං. තන්නකු බුදුරජාන් වහන්සේ නමකට යම පූජකරණෙ කොච්චරා නිසංස ලැෙනමද. අ ඒක න අර අනේපිට සිටතුමාට සීවක යක්ෂය විලක කියන්නේ සතං හත්තිී සතං අස්සා සතං කන්ජර සීරතා සතංක්ඥා සහස්සාන යාමුක්ක මනකුන්්ඩලං. සතං හත්තිී සතං අස්සා සතං අස්ස තරීරතා සතන්ක්ඥා සහසානයා මොක්ක මනකුන්ටලන් ඇත්තු ලක්ෂය කර්යෝ ලක්ෂය රථ ලක්ෂය සියලු ආභරණයගෙන් පැළදිච්ච කර්ඥයා වියු ලක්ෂයක්ම සියල්ල ලක්ෂ ලක්ෂ ලබනමට වඩා පිහතුනී සඳහන් කරනවා යමෙක් භාග්‍යතුන් වහන්සේ නමක් වඳන්න යනවා දකින්න යනවා යම පෝජ කරන්න යනම කියලා ඉස්සරහට අඩියක් තිබ්බොත් ඒ තබන්න පියවර පින්වතුනි ඊට වඩා වටිනවලෝ ඒ පියවරෙන් සොලොස් කලාවෙෙන් එක කලාවග තරංවත් වටිනාකමක් කර ලෝකෙ වටි දේවල් ක්ෂ ලක්ෂ ලබන එක වටින්නේෑ කියන්නේ වටිනම සලුස් කලාවෙ එක කලාවකොත් එකනම බුදු හාමුදුරු දකින්න වත්න වඳන්න වත්න දකින්න යනවා වඳන්න යනවා පෝජාවක් කරන්න යනව කිය ඉස්රාට තබන්න පියවර එච්චරට බලවත් එච්චරට ප්‍රබලයි අප පින්නතුන් කල්පනා කරගන්න. මෙච්චර ප්‍රබල අවස්ථාව කපේ ජීවිත ඇස්පනපිටම ලැබිල තියන වෙලා වේ අපි මොන්න තරම් වෙහෙසමහන්සේ වෙන්න ඕනද ඒකින් ප්‍රතිඵලයක් ලඟා ගන්න. දකින්නත් නැතුව වඳන්නත් නැතුව දකින්න යනවා වඳන්න යනව පූජාවක් කරන්න යනව කියෙන සිතුවිල්ලට ඔය තරම් මානිසංස ලබල දෙනවනං ඇයි අපි මේ සංසාරේමී තරන් ලාභයක් ලබඩ ති අවස්ථාවේ ඒ ලාබෙෙන් අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඇත්තේ. මගේ අදහස තමයි. අපේ පංවතු න්ඩුම තරමේ. තමන්ට හැකියාව තියෙනවනම් භාග්‍යතුන් වහන්සේට තමන්ගේ නිවහනේ එක පැන් වීදුරා පූජ කරන්න. අපි ආගන්තුගේ කපිලාට වතුර එකක් කිල්ලෝ දෙන්න කෝමද. බොහෝම ප්‍රභෝකණ ගරු කටයුතු කෙනෙකොට වතුර ටිකක් දෙන්නේ කොහොමද. ගෙහෙම හිතලා. තමන්ට පුොළංග උපරමටම උසස්ම පූජාව කැටට බාගතු හසට පැං වීදුරක් පූජ කරන්න හැකියාව තියෙනවනම් භාග වහන්සට උුනු පැ එක ඇල්පැ එක දෙක පූජ කරන්නේ. තවත් හැකියාව තියෙනවනම් භාගතු වහන්සට උදේටයි පැන්දකත් එක්ක කිරිවීදුර පූජ කරන්නේ නැත්තන් හවසටේ පැන්දකත් එක පලතුර විෂපානයක් පූජ කරන්නේ. කොයි තරම් පින්ගතින අවස්ථාව තියනව. සම කාරනා පිල්ළිබඳ අපේ පංවතුම් විශේෂවධානයක් යොමු කරලා මේ පුුණ්‍ය ශක්තිය ජීවිතය වඩා කඩු උනන්තු වෙන්න ගොද රතන සූත්‍ර අට්ට කතාව ේල්ලාම සූත්‍ර අට්ට කතාවේ භාගතුන් වහන්සේ නමකට දක්වන පෝජාව වටිනකම දක්වල තියන විදිහ දැක්කම එක තේරෙනව මොහතක් පංහතුන බුදු වැැදින්නතු න්නේ. ාගතු වහන්සේ වදනා කරන්න ඇතුවෙලන්නේ සමහර ඉන්නවා එක බුදුහාමුදුරුවෝ නමකට එක වතාවක් ගාත හතරක් කියල වැඳලා කල් පනූගණන් සුගතීපදිච්චය භාගතුන් වහන්සට ගාත හතරයි කියලවදඉන්නේ කල් පනෝගණන් සුගතියන්නේ ච්චරට ප්‍රබලයි පික්නතුනී වදනාව තිකර වෙලාම් සූත්‍ර අටගතාව ර අතර සූත්‍රරට කතාව දක්ලතින උපමාවල් තියන මොවද එක උපමාවත් තමයි මුළු ජම්බුද්දීපීම එකට එකක් ආසන ගෑෙන ෑ ගෑවිෙන පරිදි ආසන පනවලා එක ආසනයකට පසේ බුදු හාමුදුර එකනම් බැගින් වාඩි කරලා යමෙක් ධානයක් දුන්නු ජම්බුද්ධී පේ කැන යුදුන් දහදාහක භූමියන් යුදුන් දහදාහකගින් අත්ති විශාල ප්‍රමාණය භූමියක සමතලා භෝමියක ධානයක් දෙනවා පසේ බුදුවරු එක ආසනයක් අනිතාසනට ගෑවිෙන පරිදි වඩම්ම වලා දෙ සඳහන් කරන්නේ එච්චරට පසේ බුදුරජන් වහන්සේට දන්දුුන්නත්. භාග්‍යතුන්හන්සේ නමකට දන්දීල ලබන ආනිි සංසවලින් සොලොස් කලාවෙෙන්ංගි කලාවක් තරංවත් අරතරම් පසේ බුදුරජන් වහන්සේලට දන්දුුනට ලෙබෙන්නේ කියලා. කිතන්න කොපින් උතුනී භාග්‍යතුන් වහන්සේ නමකට දෙන දානය කොච්චරාණය සංසලබෙනවත. එ මේ අවස්ථාව අපි ජීවිතය මගහරවගන්නේ නැතුව අපේ පිංවතුන් හැම වෙලාවක මොනන්දු වෙලා මේ කුසලේ ජීවිතය ළඟාකරගණ්ඩවෑයම් කරන්න ඒ කුසල්ල පක්ෂය වඩාගන්න හැම මොහොත්තකම වීරය වඩන්න එහෙම වීර වැඩුවොත් අපේ පිංවතුන්ට සසරට මහ උපකාරයක් සලසාගන්න පුළුවන් එනිසාම මොහොත මගහරවගන්න එපා ො මේ ලෝකයේ තියෙන අති දුර්ලබම කාරණාව තමයි බුදදුරු මේ ලෝකයේ පහලවීම සූත්‍ර ඊළඟ කොටස සඳහන් කලතිෙනෙ තේකම තමයි අපි වන්න දවසකේ කාරණා දීර්ගව සාකච්ඡා කරමු අදට කාලය අවසංවෙලා තිබෙන නිසා අපි මෙතරින් මේ කොට සවසංකරනවා තිබින් දුර්ලබව ලැබිච්ච ජීවිතයක් මේ අවස්ථාව බදුරුන්ගේ පහළවීමේ තරමටම දුර්ල බයි තිමේ කාරණාව ජීවිතය හිතාගෙන ලැබෙච්ච මොහොත මගහරවගන්නැතුව අප පිහතුම් පුළුවන් තරං කුසල් වඩන්නවෑයම් කරන්න. එසේ කුසල ශක්තිය වඩාගෙන එසේ කුසල පක්ෂය දියුණු කරගෙනම ලැබූ ජීවිතය යහපත් කරගන්නට උසස් කරගන්නට බොහෝ කුසල් වඩාගන්නට මේඋදාාර කුසලානි සංසධර්මියය අපේ පින් උතුන්ගේ ජීවිතාව ලෝකුමත් කරගන්නට උපකාරවේවාග ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා හොඳ එහෙමනං අද දවසීමේ උතුම් සදහම් දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවේ දේශනා කරන්නට මේ දේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ නෑ ගල දොරටියාව උඩුමුල්ලේ නොම්බර එක නිවසේ පදිංචි රමණි ජයිලත් ත්‍රසිකා ජයලත් දීනියන්දිදිනා සහ රසික තරංග බෑනනුවන් විශේෂයෙන්ම එපෙන්ගවතුම් බලාපොරොත්තු වෙන්නේ දෙදහස් විසිතුනේ තුන්වැනි මාස දදාහට වබඳදි අදදිනට වස රසූ පහක් සම්පූර්ණවීම නිමිති කරගෙන ජනඹදිනය සමරණ ආරම් මුතුබ්ඩා පයාානන් ආශිරවාදය කරන්න ඒපයාාණන්ට මේ සියලුපින් අනුමෝදන් වේවා ඒපියාණන්ගේ සංසාරක ජීවිය සු ඒපියානන්ට මේ ජීවිතය තවත් බොහෝ කුසල් දහම් වඩා ගන්නට ශක්තිය ලැබේවා සංසාරයට උපකාර කරගන්නට පුළුවන් බොහෝ කුසල් දහම් උපොදවා ගන්නට මේ මනුෂ්‍ය භවේදී ඒපියානන්ට ශක්තිය ලැබේවා ඒ සඳහවශ්‍ය කරන කායිකසුවය නසි සුවපත් භාවය ලැබේවා දරුවන්ට තව තවත් තමන්ගේ පියාණන් වෙනුවෙන් මේ වගේ බොහෝ කු සල්දහම් වඩවන්නට දරුවන්ට ශක්තිය ලැබේවාඒ පියාණන්ට නිදුක් නිරෝගී දිර්ඝාෞෂ සම්පත්තිය කායික මානසික සුවපත් භාවේ සඳහා ලැබේවා කියලා අපි මේ වෙලාවෙ සෙත් ප්‍රාර්ථනා කළලාශිරුවාදය කරමු ගේ සුජීවත්ව ටන එම් ටිකිරිමණිකේ මැනියන්ට නිදුක් නිරෝගී සෝපත් බාාවේ ලැබේවා කෙළ ප්‍රාර්ථනා කරනවා. වගේම මදුෂිකා සම්පත් මදුමන්ත ප්‍රභාත් කියන මෙ දරුවන්ගේ රැකිරක්ෂා කටයුතුද චමෝදේ දිනෙත් තනුකි කියන දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද සාර්ථකවේවා කෙලාශිරුවාදය කරනවා. එවගේම හ විස්තුන තුන්ග නි මසේ විසි දබි දින නමදිනය සම්මරණ චතුරාණි සොවරීයට සහඒ වගේ මෙකළුස්වන් දින ජනමදිනය සැමරු උදිත පුතුුණුවන්ට විශේෂය මාශිරුවාදය කරනවා එ දෙ පළටත් නිදුක් නිරෝගී සුව පත් භාාවේ ලැබේවාඒ වගේම ධර්ම දේශනාවට සහභාගේ සියල පවල්ල ඥාති මිත්‍රාදීන් හමඳදිනාට නිදුක් නිරෝගගේ සවයි ලබේවා දේශකයන් වහන්සේටත් අති පෝජනී ගලි ගමේ ඥානදීපනායක ස්වාමින් වහන්සේටත් සලස්වාර භික්‍ෂු ගිලන් මධ්‍යස්ථානය ස්වාමීන් වහන්සේලාට දිදුක් නිරෝගේය සුව පද්භාවේ ලැබේවා අනන්තසසර පටන් පින් බලාපොරොත්තුව වෙන. සියලොමීගේ ඥාතින්ටත්ම පින් අනුමෝදන් වේවා කෙලපින් අන මෝදන් කරනවා. මනන්දායක වන හැම දෙනනාටම මෙ සියලො කුසල් අඩුවක් නැතු අනුමෝදැන් වේවා හැම දෙනාගේම මෙලොව ජීවිත සුවපත් පේවා පරලෝ ජීවිට සුවපත් පේවා අවසාන්නේ. ඔබාපහැම දෙනාටම කෙටිම කාල්ලයකින් පහසුමාකාරීං සුකසාගත ප්‍රතිපදාවං උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලාන සංසධර්මය පාරමී ධර්මයක්ම බේවායි. සාධෝ 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 කියා ප්‍රාර්ථනා කරගම්ම. ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා, පුණ්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං. සබ්දර මස්්‍රාවක පින්මත් හැමදිනාටම ධර්මාව බොහොදේවේවයි. බොදුනු වන්ගේ හදවත හි නාලිකාබෝසේ මේ උතුම් ධර්මාණ ශාසනාව නිසි ධර්මානු කොලවදේශන කොට වදදාාලපගේ ගෞරපනය ස්වාමින්න් වහන්සේට පපුන් නිහානු මෝදධනා කරමු. විජිච ධර්මකතිිකප පින් මත් පූජ පාද මතර මහින්ද ස්වාමන් වහන්සේ උතුම් ධර්මාණු ශාසතලලාාව සිද කරට දන ඔන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාධහෝ සාධහෝසාධෝ ධර්මානු ශාසනාව ප බර කවය . රු ල ොට ාව ඩු ල්ලේ ොබ එක නිවසේ පදිංචිහි රමනි ජයිලත් එවගේ රසිකකා ජයලත්දීනියඳද දෙෙනනා සහ රසික තරංග බෑනුවනතුළ පවුලේ පින් මත් පිරිස. හැමදිනාටම දරබාාව බොහදේවේවා නිදුක්වේවාාන රෝග බෙහිවා සියලු අරමුණු සාක්ෂාත්පේවාා කියන ප්‍රර්ථතනාව නොයි ඔබේ නිවාහනින් සමුගනට බලාපොරොත්තු බන්නේ වටිනා දරබානු ශස්සනාවකින් නැවතත්මනග හැම. හැමදිනාටම සම්මා සම්බුදු සරමයි.